පසුගිය සතියේ ලංකාවේ සමාජ මාධ්‍ය ඇතුලේ වැඩියෙන්ම කතා බහ කරන දේවල් මොනවද? අපි ඒ ගැන පොඩ්ඩක් සොයා බැලුවා. මෙවර පොසොන් පොහොය ජුනි 3 වෙනිදාට ඉදලා තිබුණා. අවුරුදු කිහිපයකට පස්සේ පොසොන් උත්සවය ගැන රටේ හැමතැනම වගේම සමාජ මාධ්‍ය ඇතුලෙත් සෑහෙන්න කතා බහ කරනවා පේන්න තිබුණා. ඒ අතරේ දන්සල්, භූත ගුහා සහ මිහින්තලා අනුරු වගේ දේවලුත් ඇතුළත් වුණා. අංක 2 ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය. ඇෆ්ගනිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරඟාවලිය පසුගිය සතියේ අවසන් වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2-1 ලෙස තරඟාවලි ජයක් අත්කර දෙමින් එහිදී දුෂ්මන්ත චමීර තරඟේ වීරය සම්මානය දිනාගත්තා. ඒ වගේම මෙවර IPL තරඟාවලිය හරහා ක්‍රිකට් ලෝකයේම අවධානය දිනාගත් මතීෂ පතිරණට එක්දින වරම් හිමි වුණා. ඊට අමතරව දුෂාන් හේමන්තටත් එක්දින වරම් හිමි වුණා. අංක 3 රුපියලේ නැගීම. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වීම මේ සතියේ සිදු වුණා. ගිය සතියේ රුපියල් 294ක් ප්‍රති ඩොලරේ අගය මේ සතියේ රුපියල් 288ක් දක්වා පහත බැස තිබුණා. කොහොම වුණත් සමස්තය පුරාවටම ඩොලරේ අගය ඒ අවට අගයන් වල උච්චාවචනය වුණා. අංක 4 නතාෂාගේ සිද්ධිය. නතාෂා එදිරිසූරියගේ සිද්ධිය මේ සතිය තුලත් සමාජ මාධ්‍ය තුල කතා බහට ලක් වුණා. ගිය සතියේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නතාෂාත් SL බ්ලොග් හිමිකරු බ්‍රූනෝ දිවාකරත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත එළමෙන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අංක 5 රාජාංගනයේ සද්ධාරතන හිමිගේ අත්තරංගුවට ගැනීම. ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ බව කියමින් අත්තරංගුවට ගැනුණු රාජාංගනයේ සද්ධාරතන හිමියන් එළමෙන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. අංක 6 කලනගේ රනිල්ට සැලුට් එක. රංගන ශිල්පී කලන ගුණසේකර YouTube වැඩසටහනකදී රනිල් වික්‍රමසිංහට සැලුට් එකක් ගහන්න ඕනේ යනුවෙන් සිදු කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් සමාජ මාධ්‍ය තුල සැලකිය යුතු තරමේ කතා බහක් ඇති වුණා. එෙහිදී කලන නිර්දේ විවේචනයේ ලක් වූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි පාර්ශව කිහිපයක්ද වුණා. අංක 7 නිදහසේ අභිමානී පාගමන. මෙරට සංක්‍රාන්තික ලිංගිකයන් ඇතුළු LGBTIQ ප්‍රජාව සංවිධානය කළ නිදහසේ අභිමානී පාගමන කොළඹදී පැවැත්වුණා. ජුනි මාසයේ දෙන සමරිසි අභිමානී මාසයේ හෙවත් ප්‍රයිඩ් මන්ත් වෙනුවෙන් මේ සංවිධානය කර තිබුණා. අංක 8 ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ ගැටුම. පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර ඇති වූ සිදුවීමක් සමාජ මාධ්‍ය තුල යම් කතාබහට ලක් වුණා. ඔහු යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇති කරගත් අතර ඔහු අත්අඩංගුවට ගැනුණා. පසුව ඔහු අපමත නිදහස් කෙරුණු අතර ඔහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම දිවත් කෙරුණා. අංක 9 ලංකාවට එන ඇමරිකන් තෙල්. ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් ආනයනය ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා ඇමරිකානු සමාගමක් එක්වීමද මේ සතියේ සිදු වුණා. ඒ සඳහා ඇමරිකාව සහ ලංකාව අතර ගිවිසුම් දස්සන් කෙරුණා. ශෙල් සමාගම සමග එක්ව මෙලෙස ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්නේ RM Parks Incorporation සමාගමයි. අංක 10 සාමාන්‍ය පෙළ අවසන් වීම. මෙවර සාමාන්‍ය පෙළ විභාගය මේ සතියේ අවසන් වුණා. සාමාන්‍යයෙන් විභාගයක අවසන් වීම ඊතරම් අවධානය යොමු වන කාරණයක් නොවුණත් මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම ගැන සමාජය තුල වගේම සමාජ මාධ්‍ය තුලත් දැඩි කතා බහක් ඇති වුණා. ඒ විභාග මධ්‍යස්ථාන කිහිපයකින්ම සිසු ගැටුම් සහ අනුමත කළ නොහැකි ශිෂ්‍ය හැසිරීම් වාර්තා වී තිබීම නිසායි. පසුගිය සතියේ ලංකාවේ සමාජ මාධ්‍ය ඇතුලේ වැඩියෙන්ම කතා බහට ලක් කරන දේවල් තමයි මේ. අපි ලබන සතිය හම්බෙමු.